කොඩි ගහයක් 2500 වසරක පිරිසිදු ඔප්පුවක් 2000 වසරක පුරුමය තෙකුනේ ඔබ මානිසාය මෞබිම එක්සත් කළ රාජාවලිය විහාර මහා තේදිය වැනි මෞවර නිසා තමයි රට ගය තෙකුනේ හැම බිම් අඟලක්ම සුරකින් වීරින්ගේ දේශයකි අපට එපා බිම් අඟලක්ම අනුන්ගේ දේශක මහ පොළොවේ මෙවර කොඩි ගහයට නිදහසේ අභිමන් පූජ්‍ය ඇලී ගුණවංශී සමග හඩ්සන් සමරසිංහ කොඩි ගහ යට සුබ උදෑසනක් වේවා දැන් අපි කොඩි ගහ යට දැන් කොඩිය බිමට පාත් වෙන කොඩිය ඉස්සෙනවා දැන් අවුරුදු කීයක් තිස්සේ මේක උනාද දැන් මේ ඇලි ගුණවංශ නායක හාමුදුරුව දැන් අපිත් එක්ක දැන් වැඩ ඉන්නවා දැන් උන්වහන්සේ ලියපු ගීතයක් අපි මේ වැඩසටහනේ මුලට උන්වහන්සේ රචනා කරපු ගීතයක් තමයි අපි ඉස්සෙල්ලාම මේ වැඩසටහනට එක් කරගන්නේ ඇලි ගුණවංශ හාමුදුරුවනේ මට අවසරයි මේ ඔබ වහන්සේ ලියු ගීතයක් සුසබේ
පාත්වන සූදානම් වෙනව රට. එනිසා අද නිදහස පිළිබඳවත් ඒ වගේම නිදහස පිළිබඳව ජාතිකානුරාගයත් දේශානුරාගයත් ඇතිවන ආකාර ගීත ටිකකුත් අපි ඉදිරිපත් කරමින් කතා කරන්න සූදානම් වෙනවා. අද කිසියම් කලාකරුවෙක් ගැන කතා කිරීම ලැබෙන සතියේ වැඩසටහනට යොදාගෙන තිබෙනවා. නමුත් අද නිදහස සමීප නිසා නිදහස ගැන කතා කරන්න සූදානම් වුණා. මේ නිදහස කියන වචනේ ඇහෙනකොටත් පුදුම බින්දනයක් හිත තුළට සතුටක් ලැබෙනවා. මිනිසුන්ට පමණක් නෙවෙයි සතා සිව්පාවත් නිදහස අපේක්ෂා කරනවා. අපේ රට ඇත අතීතයේදී හැඳුන්වුවේ ලංකා, ලංකා ද්වීප, සිහල දීප, තම්බපන්නේ. ඊට පස්සේ සිංහල බිඳිල ඇවිල්ලා ඊට පස්සේ සෙරෙන්දීප්, සීලෝන්, සීලම් මේ ආදී වචන රාශියකින් ලංකාව හැඳුන්වනවා ඈත අතීතයේ ඉඳලා. දැන් මේ මේනම් පාවිච්චි කරනකොටම වෙනත් ප්‍රශ්න ඇති වෙයි. නමුත් සිංහල දීපයේ සිහල දීප, සෙරෙන්දීප්, සීලෝන්, තම්බපන්නේ, ලංකා, ලංකා ද්වීප, සිහල දීප, සිංහල ද්වීපය මේ එකම ආකාරයට අපේ රට හඳුන්වලා තියෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජපන් රට ගත්තාම ජපන් ජාතිකව ජපන් භාෂාව කතා කරන්නේ ජපන් රට. මැලේසියාව ගත්තාම මැලේ ජාතිකව මැලේ රට මැලේ ජාතිකව. දැන් මේ ලංකා කියලා ජාතියක් ඉන්නවද අපේ රටේ? මට තියෙන ප්‍රශ්නයක් මේ. එහෙම ජාතියක් ඉන්නවද? දැන් ජපාන් කිව්වම ජපාන් භාෂාව, ජපාන් රට, ජපාන් ජාතිකයෝ. මැලේසියාව කිව්වම මැලේ ජාතිකයෝ, මැලේ රට. බුරුමි කිව්වම බුරුම ජාතිකයෝ, බුරුම භාෂාව. දැන් ඇමරිකාව කිව්වොත් එහෙම නේ. ඔව්. ඇමරිකන් කාර්යෝ ඇමරිකන් රට. මොකද මන්දා උනේ? වැඩි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ පොඩ්ඩක් හිතන්න මොකද උනේ කියලා අපිට. මේක සිංහල දීපය එදා ඉඳලා හැඳුනේ. ඒක කාටවත් වරදක් තියෙන වචනයක් නෙමෙයි. දැන් මේ අපි ඔක්කොම එකට ඉන්නේ. නමුත් මේ යම් යම් හේතු නිසා ඒව ඇති වුණා. නමුත් අපෙන් පස්සේ හරි කවදා හෝ මේව ගැන අපේ ඊළඟ පරපුර කල්පනා කරනවා නම් හොඳයි. ඒ වගේම අපේ රටේ නෙවෙයි ලෝකේ ගත්තාම මේ මාතෘභූමිය කියන්නේ මහා උතුම් දෙයක් නේ අම්මනේ අපේ. දැන් ලෙනින් කියනවා පීතෘභූමිය දිනේවා කියලා. කැස්ට්‍රො කියනවා මව්බිම නැත්නම් මරණය අපි දිනන්නෙමු කියලා. කාලිදාසයන් කියනවා ජනනී ජන්ම භූමිස්ව සර්ගදපි ගරියසි. වැදූ මවත් මව්බිමත් සර්ග මෝක්ෂ සම්පත්තියට වඩා වටිනවා කියලා. අපේ රටේ අපේ මිනිස්සුන්ට වැඩිය අපේ රට ගැන කියලා තියෙන විදේශිකයෝ. දැන් පෙරදිග ලෝකේ බබලන මුතු වැටය. එක කියන්න විතරයි පුළුවන්. දැන් පෙරදිග ලෝකේ කඳුළු බිඳුව කිව්වොත් නිවැරදි. මුතු වැටේ කියන්න පුළුවන් කමක් මට නම් නැහැ. දැන් පෙරදිග ලෝකේ කඳුළු බිඳුව බවට අපේ රට පත් වෙලා තියෙනවා. එවගේම මහා ධර්ම දීපය කියන පෙරදිග මහා ලෝකේ ධර්ම දීපය හැටියට අපේ රට විදේශිකයන් හඳුන්වනවා. ඔව්, ඒක විය යුතුයි. අපි තව ගීතයක් මේ මමම ලියපු ගීතයක් සභාපතිතුමා අපිට මේ කතාව අරන් යන්න දාගත්තා. වර බුද්ධ පූජිත භූමිය කියන මම ලියපු ගීතයක් ඔබතුමාට අහලා ඇති. හොඳයි. මේ ගීතය හරි ජනප්‍රිය වුණා. නමුත් මේ අපේ ගුවන් විදුලිය වුණත් ඉතින් අපේ නිවේදක නිවේදිකාවන්ගේ අධ්‍යාපනයේ මට මුන් ඉස්කෝලේ ගිහිලා තියෙනවද දන්නේ නැහැ ආදරේ. අනේ සමාවෙන්න මේ. දැන් මේ වගේ අවස්ථාවකත් මේවා පොඩ්ඩ මේ වයින්වත් දැනුවත්කමක් ඇති කරන්න උත්සාහ කරමු මේ රටට කතා කරන නිවේදක නිවේදිකාවන්. ভূমি মেতে
ආසිරි භූමී පෙරපිනින් ඉපදුණු මගේ දරුවනි මගේ දරුවනි මේ බුද්ධ පූජිත භූමී මේ තේර ආසිරි භූමී පෙරපිනින් ඉපදුණු මගේ දරුවනි මගේ දරුවනි දීපය විජය භූමිය ජන්ම භූමිය මේ අපේ සදා සුරකින් සදා නමමින් මාතෘ භූමිය මේ අපේ මේ බුද්ධ පූජිත භූමිය මේ තේර ආසිරි භූමිය පෙරෙණි ඉපදුණු මගේ දරුවනි මගේ දරුවනි මේ බුද්ධ පූජිත භූමියේ මේ දේව ආසිරි භූමියේ පෙරෙණි ඉපදුණු මගේ දරුවනි මගේ දරුවනි මේ ගීතය රචනා කළේ මේ ඇත්තම ඇල්ල ගුණවන්තහාමුදුරුවෝ ගීතයක් රචනා කරනකොට රටෙත් කිසියම් ඒ ගීතයේ අවශ්‍යතාවය ඇති මොහොතක මේ ගීත ලියුණේ. නමුත් මේ ගීත පරම්පරා ගන්නක් ඉදිරියට පවතින ගීත. අපේ හාමුදුරනේ. ඔව් මේ ගීතය මම ලිව්වේ රට දැඩි තර්ජනයකට ලක් වෙලා අවුරුදු 30ක තස්වාදයකට ලක් වෙලා දින පතාම අපි උදේ ඇසුවේ මරණය ගැන. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙන් පිටත භාරතයෙන් පිටත වෙනත් රටකට වැඩම කළ බවක් ත්‍රිපිටකයේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපේ රටට අපේ ආදරණීය මාතෘභූමියට තෙවරක් වැඩම කළ බව සඳහන් වෙනවා ඉතිහාසයේ. ඒකට හොඳ සාක්ෂි තුනක් අපේ රටේ තියෙනවා. කැලණිය, මයංගනේ, නාගදීපේ. ඒ තමයි හොඳම සාක්ෂි තුන අපේ රටට වැඩම කළ බවට. එතකොට බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අපේ රට තෙවරක් වාසනාවන්ත වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මට බුද්ධ පූජිත භූමිය කියලා ලියන්න හිතුනේ. මේක ඇත්තටම බුදුහාමුදුරන්ට පූජ කරපු රටක්. මේක දේව ආශිර්වාද ලැබූ රටක්. මේක ඉපදෙන්න පෙරපින් තියෙන්න ඕන කියලා මම හිතුවේ.
මේ තියෙන දේශපාලනඥයන්ගේ ප්‍රශ්න මිසක් රටේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක දිව්‍ය ලෝකයක්. බුදුහාමුදුරුවෝ වැඩම කරපු රටක්. දෙවියන්ගේ ආශිර්වාද ලැබු රටක්. අපිට මොනවද අඩු? අද ලෝකේ මේ වෙනකොට ලෝකේ වෙනත් රටවල සීට ඇඳුම් ඇඳගෙන තොප්පි දාගෙන සපත්තු දාගෙන රේස් දෝන පාරි මම දැකලා තියෙනවා. බෙවුලටම සීතට. අපේ රටේ සියලු ස්වභාවික ධර්මතා වලින් අපිට වාසනාව ලැබලා දීලා තියෙනවා. අපිට නිසි කලට වැසි ලැබී තිබෙනවා. අපිට නිසි කලට හිරු එළිය ලැබී තිබෙනවා නිසි වේලාවට. හැම තැනකම ගස් කොළන් වලින් පිරීලා තියෙනවා. නිල් තුරුලතා වලින් අපේ රට ආලෝකමත් වෙලා තියෙනවා. ලෝකෙ මිනිස්සු මේකට කිව්වේ මේක තමයි පැරඩයිස් කියලා. මේක විනාශ කරේ දේශපාලනඥයෝ. අපි නෙවෙයි. අපි අදත් මේ කතා කරන්නේ රට ගැන. අපි අද රට කතා කරනකොට පමණක් ගැන රට විකුණන්න කතා කරනවා. එතන තමයි නැවතිලා තියෙන්නේ අපි. කොහොම වුණත් මේ බුද්ධ පූජිත වූ මේ දේව ආශිර්ය වූ පෙර පිනින් ඉපදුණු රටේ කියලා අපි දරුවන්ට මම මේ ගීත ලිව්වේ. මම හිතන්නේ අපේ හුඟක් පාසල්වල මේ බෑන්ඩ් එකට මේ සින්දුව මම පාර යනකොට ඇහිලා තියෙන එක්තරා පාසලක් ළඟදී මමම වාහනේ නවත්තන් මේ බෑන්ඩ් එකේ ගහනවා හංගිට ඒක සාමාන්‍ය ගීත රචකයෙකුට ලොකු සතුටක්. අපි දන්නවා ඒ වගේම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීම සඳහා ආධාර වුණු උපකාර වුණු ලෝකේ පැරණිම උක්ෂරාජාණන් වහන්සේ අයිති අපිට. ඒ තමයි උතුම් වූ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. ඒ බෝධින් වහන්සේ වැඩ සිටින්නේ අපේ රට ඇතුලේ. ආරක්ෂා කරන්නේ අපි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන සර්වඥ ධාතුන් වහන්සේලා දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නේ අපේ රට ඇතුලේ. ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා තව 14 නමක් විතර වැඩ සිටිනවා අපේ රට ඇතුලේ. ඒ වගේම ලෝකයේ ඉතිහාසයක් තිබෙන ලිඛිත ඉතිහාසයක් තිබෙන එකම රට එකම ජාතිය අපි. හැම රටකටම ඉතිහාසයක් තියෙනවා. නමුත් අපිට ලිඛිත ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම පාලි භාෂාව භාෂාවක් හැටියට සාහිත්‍යයක් ඇතිව ආරක්ෂා කරන්නේ අපි. මේ සියල්ල ආරක්ෂා කළේ අවුරුදු 2500ක් පෙරනි පක්ෂ දෙකක්. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. ඒක තමයි මුන් නැති කරේ අපිට. ඒ නිසා තමයි අපි අද අසරණ වෙලා ඉන්නේ. අපේ ගෙවල් වල අපේ පන්සල් වල උදාර සංස්කෘතියක් තිබුණා. ඒ සංස්කෘතිය විනාශය දැන් ආරම්භ කළ සෑහෙන කලක්. දැන් මේ දවස්වල පේනවා ඇති සමහර විට මාධ්‍යන් තුලින් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය තුල මොනතරම් පහත් විදියට හැසිරෙනවද කියලා. බුදුරජාණන් වහන්සේට කොපමණ අපහාස කරනවද? ස්වාමීන් වහන්සේලා කියලා තොගයක් හදාගෙන උන්ට පිටරටින් සල්ලි දීලා එහෙන් විනාශ කරනවා. මම පෞකේද දැක්ක එක්තරා තානාපතිනියක් එක්තරා පන්සලකට ගිහිල්ලා අක්තපත්‍රයක් දෙනවා. කොහොමද එන පොට? තවත් වරක සුදු ඇඳුමක් ඇඳලා ත්‍රි පාද වන්දනා කරනවා. කවුද මේ? ඇයි මේ? පන්සල් වලට යනවා. එයාට අත් උදව් දෙන තව එක එක බෞද්ධ පොතපත පරණේව ලියලා අරේ අතින් පූජ කරවනවා හාමුදුරුන්ට. අපි අහිංසක බෞද්ධයෝ. මේක රැක්කා. දැන් ඒ තත්ත්වයට රටපත් වෙලා අද සමහර විට ඡන්දේ තියෙන දවසේ තීරණය කරන්නේ තුන්. උපදෙස් දෙන්නේ තුන්. මේ පෙරදිග දහන්නේ ආගාරය. අද අපිව පත් කළ තියෙන ලෝකේ මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් හැටියට.
දරුවන් උසනෝයන රටක් හැටියට මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් හැටියට ඉතින් මේ පෙරදිග ධාන්‍යාගාරය මහගම සේකරෙන් ලිව රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි කියලා අපි ගීතෙත් අහලා බලමු रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि अभी तूप तुम जाती नाम संग्राम भूमि संग्राम भूमि जीवित उदाहरू लेखाई मान वैवताला मतिन एदी सिंधु मान वैवताला मतिन एदी पद्म रेणु जन सुगंध भी रात्र नमः सिद्धबोधयन् पुरा गंगा तरंग राव दीप दीवानी मालदीपी कुलिन कुले हैप्पी गायना करने आकाश ये नहीं गायना करने आकाश ये नहीं वीर इंगे ये यशो गीत याय रत्नदीप जन्म लंकादीप विजयभूमि लंकादीप जन्मभूमि लंकादीप विजयभूमि मे अपे उदार वो मातृभूमि आए मातृभूमि आए मे गीते मा प्रियकरण गीत अतर पलवेनि स्थाने तिबेन गीतया अत्र मे गीते तमे मे रटे जातिक गीय वे युत्ते कियला मम हेमदेम कियन अदत कियन एक एक मे वे मे वेहट नवे मे गीते अहनकोट मे रटट आदर ओ नम के अतिवन हंगीम मेक हेन्द हईट इतर
පිලකට වෙලා අහන්නක ගහත්තිහා බලාගෙන ඒ පොඩි පුදුමාකාර වින්දනයක් ලැබෙනවා ඒ වගේම නෙතට කඳුලකුත් එනවා ඒ අදගෙන හිතලා කොහොම වුණත් අපි මං ඉස්සෙල්ලා සඳහන් කරා මේ රට රැක්කේ අවුරුදු 2500 පෙරනේ උත්තරීතර වැදගත් පක්ෂ දෙකක් කියලා ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. අද මේ පක්ෂ දෙකට මොකද වෙලා තියෙන්නේ? අද මේ පක්ෂ දෙක එකිනෙකා ඇන කොටා ගනිමින් එකිනෙකාට අපහාස කරමින් දැන් වෙනදට වැඩිය මේ මැතිවරණයක් එනවායි කියලා සඳහන් වෙන නිසා බොහෝ දෙනා එක පැත්තකට භික්ෂුව අපහාසයට උපහාසයට ලක් කරනවා. තවත් පැත්තකින් ඒකට අනුබල දෙන හාමුදුරුවෝ තෝගේකුත් ඉන්නවා පිටරටින් සල්ලි අරගෙන. පුදුම කියන්නේ උන්ට නිදාන ආරය යන්නේ. අර ගමේ අහිංසක හාමුදුරුවෝ පන්තලේ හරිහැටි ගිලම්පස ටිකක් නැතුව ඉන්නවා ඒ ඉස්සරහින් යන දාන්නේ අරගෙන අර පට්ට හොරා ළඟට. අර හාමුදුරුවෝ සපක් සෙරප්පුවක් නොදා ගුරු පාරවල් වල ඒ දඬු වල වෙලවල් වල නියරවල් වල යමි සෙත් පිරිත් දේශනා කරමින් මරණයක් වුණාම සමහර විට කඳු නගින හැතැම්ම 3-4 අහිංසක හාමුදුරුවෝ අපේ අපිට තවමත් ඉන්නවා සිල්වත් ගුණවත් හාමුදුරුවෝ පිරිසක් ඒ ගැන මාත් හරිය මේ ශාසනය ඇතුළේ ඔක්කොම දන්න අයනේ අපි නමුත් අපිට ආඩම්බර වෙන්න පුළුවන් මේ අරහත් දජේ දාගත්ත මේ බුද්ධ චීවරේ මේක තමයි අරහත් දජේ මේක තමයි අපේ කොඩිය මේ කොඩිය අරන් මේ පාරට බැස්සොත් මොනවද අපිට කරන්න බැරි නැත්තේ ඒක හින්දා මේක ශාසනයට පූජ කරපු රටක් එක එකට මේකේ බාල්නටල නම් දෙන්න බෑ තවත් මේකේ බාල්නටල මේක විකුණගෙන කන්න දෙන්නත් බෑ එහෙම එනවනම් අපි ඔට්ටු යෙවෙන මේ මොහොන දෙන්න මම බයිනෝ යමුණු අපිට දැන් හොඳ චරිත නැතුව ඉන්නවා ඒකත් අපි හදා ගන්න ඕන දැන් අපේ රට අවුරුදු 30ක් මුළුල්ලේ දැඩි අපේම රටේ උපන් පිරිසක් යොදවගෙන ජාත්‍යන්තරය විසින් ආධාර උපකාර කරමින් මිල මුදල් දෙමින් ආයුධ දෙමින් අවුරුදු 30ක් අපි සටන් කළා. ඒ සටන් කළ අපි කෙසේ හෝ ත්‍රස්වාදයෙන් අපේ රට මුදා ගත්තා. ඒ ත්‍රස්වාදය ඇති කාලේ මං ගීත ලියනකොට මට මොනතරම් නිඳා කළාද මොනතරම් අපහාස කළාද ජාතිවාදී වර්ගවාදී උම්මත්තකයා පිස්සා මේ ඔක්කොම කියලා මට නිඳා අපහාස කළා. තුන් හිතකින් හිතපු නැතිව ලියලා තිබුණා පත්තරවල. අරිටක බොහන්සේ අත්තරංගුඩ ගන්න බව කිව්වා. අපෝ අත්තරංගුඩ ගත්තා මට බෝම්බ ගැහුවා පන්සල ආණ්ඩුවට වහදුන්නා වෙඩි තිබ්බා. නමුත් ධම්මෝ හවේ රක්කරි ධම්මචාරි. බුදුපණ සත්‍යයි. බුදුපණ වලට වඩා දෙයක් නැහැ. ඇත්තටම මම රැකුණේ ඒකෙින්. මොකද කොහොමද මේ මෞබිම වෙනුවෙන් පෙනෙන චරිත ආරක්ෂා කරනවා මේක මං කිව්වේ ඒකයි බුදුහාමුදුරන්ට පූජ්‍ය කරපු රට මහ රහතන් වහන්සේලා දසදහස් ගණනක් වැඩ හිටපු රටක් උතුම් වූ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩ සිටින රට දළදා වහන්සේලා දෙනමක් වැඩ ඉන්න රට ඊට වඩා දෙයක් තියෙනවද අපිට මේව උරුම කළේ කවුද අන්නර පක්ෂ දෙකේ අහිංසක ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ඔක්කොම නෙවෙයි දැන් අපි කුඩා පොළ හාමුදුරුව ගත්තොත් බලන්න මොනතරම් දුක්ින්නද කියලා මොනතරම් සටන් කරාද කියලා මට ඒක පොතක කියවගෙන යනකොට මට ඇඬුණා එදා දානි ගේන මිනිස්සෙක් උදේ දානේ ගෙන ආපු එක මොනවද උඹ ගෙන ආවේ කියලා හාමුදුරුව එළියට ඇවිල්ලා මං දානේ මෙහෙට වරෙන් කෙනෙක් ගහන හතර ගාතේ දාලා වැටෙන්න. තෝ මට බත් උස්සගෙන ආවද?
උදේපාන්දර මට කරකොල කාලා කන්න කන්න ඉන්න පුළුවන් බොල තෝ මොකට ද බත්තුස්සන් ආවේ මට ඇයි තෝ යුද්ධෙට නොගී එහෙම උතුම් හාමුදුරුවරු අපිට හිටියා දැන් වාරියපුල සුමංගල හාමුදුරුවෝ ගත්තාම බොහෝ දුක්කින්නේ නෑ වැඩි නිසි වෙලාවට නිසි දේ ක්‍රියා කිරීම නිසා වීරයෝ වෙනවා නිසි වෙලාවට නිසි දේ ක්‍රියා කිරීම නිසා මිනිස්සුන්ගේ අවධානයට යොමු වෙනවා කුඩා පොළහා අඳුරෝ නිසි වෙලාවේ නිසි දේ කරපු නිසා අද අපේ වීරයෙක් වෙලා ඉන්නවා කතර කොඩිය පහළට දාලා අපේ කොඩිය එසවීම නිසා අදත් අපි උන්වහන්සේ වීරයෙක් හැටියට සලකනවා වාරිපොල සුමංගල නායක අඳුරෝ වන්දින්න ඕන තර චරිත ඉව ඉච්චර ඉතින් නැවතිලා නැහැ හැබැයි බොහෝ දෙනෙක් ඉතන ඉතින් නැවතිලා නැහැ ඊට වඩා දේවල් කරලා තියෙනවා දැන් මිගිට්ටුවත් එහාමඳුර ගත්තා අනගාරික ධර්මපාල තමයි ඊඩබ්ලිව් පෙරේරා වලිසිංහ හරිචන්ද්‍ර මේ සියලු දෙනා ගිහි පිරිසෙන් අපේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඳිය යුතු චරිත තමයි ධර්මපාල තුමා මගේ මතේ ඒතරම් දුක් විඳ ඒතරම් බැනුම් හපු ඒතරම් මිනිස්සුන්ට බැනපු මිනිස්සු ඒතරම් බැනපු එක මේකයි ධර්මපාල තුමා නැගිටවිලේ ඉඳලා බයිනවා මිනිස්සුන්ට මිනිස්සුත් බයිනවා මං හිතන්නේ මේ රටට ආයි අවුරුදු 100000 ගානකටත් එවැනි චරිතයක් ලැබෙන්නේ ඒ කියවන කියවන පාරක් පාසා දුක හිතෙනවා අද මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න මම මේ කියන හින්දා ආයතන වලට ඉන්දියාවට ගියොත් මේ අපේ බෞද්ධ වන්දනාව යනවනේ බුද්ධ ගයාව වඳින්න යනවා මේ ඔක්කොටම ඒව ආරක්ෂා කළේ ධර්මපාලතුමා මට හිතෙනවා ධර්මපාලතුමා කිව්වනේ මගේ මලකඳවත් ගෙනියන්න එපා කියලා ඒ කිව්වේ කියන එක දැන් අපටත් හොඳට දැනෙනවා අනගාරික ධර්මපාලතුමා සිංහලෙන් නෙගටිව් කිව්වා සිංහලෙන් අවදිවව කිව්වා ඒක ඇත්ත දැන් මම මේ කල්පනා කරා මේ දවස්වල නෙවෙයි දැන් දශක කීපයක් තිස්සේ අපේ රටට තියෙන තර්ජන ගැන මේ රටට තියෙන තර්ජන ගැන මම දන්න ආණ්ඩුවක් දන්නේ මම දන්න තරම් අපි කුඩා කාලේ අපේ අපි දුප්පත් පවුල් වලනේ අපි දුප්පත් පවුල් වල ඉපදුනට අපේ පවුල් හරි වැදගත් වලව් වලට වැඩිය වැදගත් අපේ පවුල් අපිට හොඳ සාර ධර්ම අපේ දෙමව්පියන් ඉගෙනුවා අපි කිව්වේ මේ භූමි සම්පත කියලා මේ රටට අපි වතුරට කිව්වා ජල සම්පත කියලා අපි ගස් කොළන් වලට කිව්වා වන සම්පත කියලා අපි හරක් හැටියට හඳුන්වලා අපි කිරි දුන්නු අපි ගොවිපල හාපු හරකට ගව සම්පත කිව්වා අලි සම්පත කිව්වා ඒ දෙහැම දෙයක්ම අපේ ගෙවල් වලින් අපිට ගෙන්වේ සම්පතක් හැටියට අද ඒව උගන්නනද කියලා මම දන්නේ නෑ නමුත් මේ සම්පත් අද ඉතුරු වෙලා තියෙන කීයද ගව සම්පතට අද මොකද වුනේ මම පහුගිය කාලේ ආණ්ඩුවක් තිබුණා හරක් මං හිතන්නේ 20000 කොහෙද ලංකාවට ගෙන්නුවන්නේ ඔක්කොම මැරුණා ඊ ඇමතිය දැන් ආය අනිත් පැත්තකට ගිහිලා ආය ඇමතියෙක් වෙන්න දඟලනවා මේ පට්ට හොරු උන්ට හෙන ගන්නවා ඊ හරක් ටික ඔක්කොම මැරුණා නඩුවක්වත් නැහැ මංගව ෆයිල් පිටින් තියෙනවා මේක මේ කාටවත් විරුද්ධව කතා කිරීමක් නෙවෙයි මේ අපේ කහඩිය අපේ කඳුළු වලින් පෝෂණය වුණ රටක් මේ අපේ දුප්පත් මිනිස්සුන්ගේ දහඩිය වලින් මේ රට දැනුත් පෝෂණය වෙන්නේ මහා යොන්ගේ නෙවෙයි ඉතින් අපිට මේවා දැන් දවසකට ලියුම් 200ක් එනවා ඒව බලනකොට හරි දුකයි දැන් මම ගුවන්විදුලි සංස්ථාවේ ඒකල ඉඩමේ ඔබතුමා මට ඉඩම දුන්නා ඒ දවස්වල ඕන්ඩයක් කරන්න කියලා ඒක මුන් විකුණගත්තා ඒක ඒ ඉඩම විකා මං ගොවිපලක් දැම්මනේ මම හිතන්නේ හොඳම ගොවිපලක් අක්කර 20ක් විතර මං ඒ ගොවිපලේ මං හැම සතියේ දවස් 3ක්වත් මං ගොවිපලට යනවා ඉතින් මට මේ හරක් හිටියේ නෑනේ
ඉතින් මට කිරිහරක් ටිකක් අර ගෙදර හිටපු කාලේ මතක් වුණා වගේ ගමේ ඉන්න කාලේ මතක් වුණා වගේ කිරිහරක් ටිකුත් ගොවිපලේ ඉන්නෝ නම් කොච්චර ලස්සනද කියලා හිතේ තියඳලා මට මේ අල්ලපුවත්තේ හොරණෑව තියෙන්නේ රූපවාහිනී කියලා හොරණෑව කතාවක් තිබුණා මට ඒකට ගිහිප වෙලාවේ මං කව මගෙන් අහන්න මේ ගොවිපල ගැන කියලා ඉතින් ඇහුවා මං කව දැන් මට කිරිහරක් ටිකක් ඕන වෙලා තියෙනවා මේ අපල උපද්‍රව වලට අපේ මිනිස්සු හුඟක් හරක් නිදහස් කරනවා. එනිසා මම කල්පනා කරා පින්ගව බැංකුව කියලා බැංකුවක් පටන් ගන්න. මේ හරක් මට ගෙන දෙන්න කියලා. දෙයිහාමඳුරුනේ ලොරි පිටින් හරක් ආව පන්තල ළඟට. මට හරක් වැඩි. ඉතින් මම කිරි හරක් 100 ගානක් ගොවිපලේ නවත්තගෙන අනිත් ටික අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල මේ ප්‍රදේශ වලට බෙදා හැරියා. පාර්ලිමේන්තුවට නම් බෙදුවේ නෑ. එතකොට මොකද පාර්ලිමේන්තුවේ හරක් තොගයක් ඉන්නව ඒ වෙලාවේ. ඒක ඉඩ මදියේ කාලේ. කොහොම හරි මම එක ගිවිසුමයි අස්සම් කරවගත්තේ හරක් බෙදෙන වෙලාවේ පන්සල් වලින්. නායක ස්වාමීන් වහන්සේට කියලා මම ටෙලිෆෝන් කරලා හමුදාවත් ඒ හරක් ඇරියේ. අස්සනක් ගන්න කියලා මරන්නේ නෑ කියලා. ඇත්තටම මේ කිරිහරක් අපි ගොවි පවුල්නේ අපි. දැන් අපිට අපේ ගම්වල හැම ගෙදරකම කිරිහරකෙක් දෙන්නේ හිටියනේ. ඉතින් ගෙවල් වලින් අම්මා තාත්තා වෙන් කරනෝනේ. පුතේ ඔයාගේ සුද්ධ හොඳේ. ඔයාගේ හඳයා. ඔයාගේ කළුවා වෙන් කළා නෙපි. ඉතින් ඇත්තටම අර මම අහලා තියෙන කතාවක් දැන් ඔය ට්‍රැක්ටර් එක ගෙනල්ලා ලංකාවට ප්‍රදර්ශනය කරාලුනේ. ඩීඑස් සේනානායක මහත්තයා බලන් ඉන්නවලු දැන්. තේකක් බිබි. මේ ට්‍රැක්ටර් එක වෙලේ දුවනවා දැන්. වෙලේ කැරකෙනවා. ගිහිල්ලා ඩීඑස් සේනානායක මහත්තයා සර් කොහොමද දැන්? ඔව් මම බලන් හිටියා. හැබැයි ගොමයි මුත්‍රායි එන්නේ නැහැ නේ ට්‍රැක්ටර් එකෙන්. කියලා ඩීඑස් සේනානායක කියන ඇත්තටම අපේ ගොම සහ මුත්‍ර අපේ පොහොර බවට පත් වෙනවා. හැබැයි ඩීඑස් එහෙම හිතපු එක ගැන මං හරියට සතුටු වෙනවා. නමුත් මගේ පොඩි විවේචන රාශියක් තියෙනවා. අද උදේත් මම පොත්පත් බලනකොට නිදහස පිළිබඳව මට දැන් ඒක කියන්න ඕන. මං අර කියන්න කෙනෙක් නැහැ. ඉන්දියාවට නිදහස ලැබෙනකොට ඒ නිදහසේ සුවඳ චින්තන විප්ලවයක් ඉන්දියාවේ ජනතාව තුළ ඇති කරන්න නේරුලා ගාන්ධිලා හිටියා. අපට හිටියේ සොලමන්ලා ස්ටීවන්ලා ජෝර්ජ්ලා අපේ ඉතුරු වෙලා හිටිය. ඔක හිතන්න පොඩ්ඩක් මොකද වුනේ කියලා. ගාන්ධිලා නිදහස් සටනත් එක්කම ජනතාව පෙළගස්සලා ජනතාව තුළ චින්තන විප්ලවයක් ඇති කළා. මේ අපේ මහා භාරතයයි මේ අපේ මහා භාරතී දූපුතුන් කියලා මිනිස්සුන්ට ඔළුවට ඇතුල් කළා. අද ලෝකේ අද වෙනකොට දැන් වෙනකොට ඇමරිකාවත් එක්ක තරඟ කරන රටක් බවට පත් වෙලා තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි අද විකුණගෙන කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒක බොරු නෙවෙයි. ඒක බොරු නෙවෙයි. ඕන කෙනෙක් මාත් එක්කම නාප වෙන මේ සියල්ල මගේ අදහස්. මේ සියල්ල මං කියන්නේ මගේ අදහස් හැටියට. ඕන කෙනෙක්ම නාප වෙන, ඕන කෙනෙක් වෛර කරන, ඕන කෙනෙක් එන්න මාත් එක්ක මම මේක කියන්නේ අවංකවමට. මම ඒ ගැන කම්ප වෙන කෙනෙක්. මං දැනුත් උසාවිය යනවා නඩු කීපයක් මං කියනවා. මට කරගන්න බෑ. මම මේ කතා කරන තැන් වලටත් විරුද්ධව මට උසාවි යන්න පුළුවන් නම් මම යනවා. මට සල්ලි තියෙනම් මං නඩු පවරනවා. එහෙම විකුණන්න බෑ. මේවා අපේ. දැන් බලන්න මේ වෙයි පැලෑනේ නායක හාමුදුරන්ලා, මඩිය හාමුදුරන්ලා, අපේ ලොකු හාමුදුරන්ලා, සරච්චන්ද්‍රලා, පර්ණවිතානලා, මේ ඔක්කෝගෙම හඬවල් මේ බිත්තිවල තියෙනවනේ. මේ සුවඳවල් මේ බිත්තිවල තියෙනවනේ. මෙහෙම විකුණන් කන්න පුළුවන් නම් මිනිහෙකුට කරන්න පුළුවන්ද? මිනිස්සු මරන් කන්න පුළුවන් ඇතිනේ එහෙමනම්. මට ඒ ගැන හරි දුකක් තියෙනවා. මට ඕන දෙයක් කියන්න. මේ දවස්වල මාව හම්බෙන්නේ නෝ මේ හැම එකම. ඊයෙත් ආවා. මම කතා කරන ගමන් රට ගැන කතා කරන්නේ එක එක්කත්. උදව් ඉල්ලන්නේ. ඒක මං කියන්න ඕන අද.
උදව් මේ විදියට යනවා නම් මං උදව් කරන්නම් ඉස්සරහට ඇවිල්ලා මේ විදියට නම් යන්නේ මට නැති වෙන්නේ දෙයක්වත් නැහැ මං බොහොම දුක් විඳපු කෙනෙක් දැන් ඉතින් මොකද සැපේ කියලා ඉතුරු වෙන්නේ අපිට සැපේ හැටියට දැලකුවේ උතුම් මාතෘභූමියක් නිර්මාණය කළා දරු පැටවුන්ට ඒක දෙන්න පුළුවන් නම් පරපුරෙන් පරපුරට අවුරුදු 2500ක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ ලේ කඳුළු දහඩිය මැදින් ජීවිත පූජ කළා ආරක්ෂා කළේ මේ රට අද අපිට ඒක බාර දීලා තියෙනවා දැන් අපේ යුතුකම ඒක මේ රත්තරන් දරු පැටවුන්ට ආපහු දෙන එක දෙන්න පුළුවන්ද ඉතුරු වෙලා තියනවද ඒක නෑ කියන්නේ වෙන්නේ ඒ නිසා අපේ අම්මල තාත්තලා මිට වඩා පොඩ්ඩක් හිතන්න දැන් හුඟක් අම්මල තාත්තලා දරුවා දරුවෝ හදන්නේ මෙරටට නෙවෙයි පිටරටට විභාග පාස් වෙනකොටම ඌ කෑ ගහනවා ගෙදර ඇවිල්ලා මට ඕස්ට්‍රේලියාවට ගියා නම් මට මීට වඩා හොඳට ඉගෙන ගන්න පුළුවන් මට එංගලන්තෙට ගියා නම් මීට වඩා හොඳට ඉගෙන ගන්න පුළුවන් මට පාස් වෙන්න පුළුවන් මට අම්මටත් පුළුවන් තාත්තටත් සලකන්න පුළුවන් කියලා තමයි කියන්නේ මං ගාවටත් ඇවිල්ලා අම්මල තාත්තලා ඕක කියනවා මං කියවන්න එපාව කියන්නේ පිටරට ළමයි හදන රටක් වෙන්න ඕනේ අපේ රට අපි රට හදාගමු මේ තියෙන පොඩි ප්‍රශ්නය මේ ගෝයන් සුවඳ හරක් සුවඳ මේ මහ පොළොවේ සුවඳ මේ ගහ කොළවල සුවඳ මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ සුවඳ දැනෙන්නේ උන් මේ රටේ ගම් උඩට අපි එතකොට ගැටලුවක් නැහැ අපි ඉන්නවනේ අපි වගේ අයට අපි ජීවත් වෙන්න ආසාවක් නැහැ නේද ජීවත් වෙන්න ආසාව නම් මෙහෙම කතා කරරෝ එන්නේ දැන් ඕනේ අපිට අපේ යුතුයකම් අපි කරලා තියෙන හොඳට ඒ නිසා අම්මල තාත්තලා උදේ ඉඳලා නැහිනෝ මම ඊයේ එක පවුලකට දොස් කිව්වා උදේ ඉඳලා මහන්සි වෙනවා හම්බ කරනවා දරුවට දරුවට කෙල්ලෙක් ඉන්නෝ නම් ඔය පවුන් දෙකක මාලයක් දෙන්න මැෂින් එකක් දෙන්න අල්මාරියක් දෙන්න ගයක් දෙන්න ඕනේ අම්මල තාත්තලා සැලසුම් කරන්න තාත්තත් බලන්නේ පොඩි එකා කොහෙ වුණත් ඌ මගේ එකා ඌට ගෙය දොරක් හදලා දෙන්න ඕන කියලා අනේ අම්මේ තාත්තේ රටක් දෙන්න හිතන් පර්චස් දායක් නෙවෙයි මේ නිදහසත් එක්ක මම මේ කතා කරන්නේ රටක් දෙනවයි කියලා අදිෂ්ඨාන කරගන්න මගේ දරුවට හරි ලේසියි එතකොට සල්ලි ඕනේ නැහැ සිත විතරයි වෙනස් කරගන්න ඕන දැන් මට ලොකු පන්සල් නැහැ දී ලියලා තියෙනවත් අල්ල විසික් කළා තියෙන එනිසා අපේ අම්මලා තාත්තලා පොඩ්ඩක් රටගෙන හිතන් මේ වගේ දෙව්ලොවක් තවුතිසාවක් ආයි ලැබෙන්නේ මේක දරුවන්ට දෙන්න දරුවන්ට දෙන්න අදිෂ්ඨාන කරගන්න කියලා මට ඉල්ලන්න වෙනවා මේක මේ වෙලාව පේනින්න ලයිට් එකක් ගහලා එහෙමයි අපි තව ගීතයක් අපි ශ්‍රවණය කරමු මේ ඔබ වහන්සේ ලියපු ගීතයක් ඇත්ත මම අද මගේ ගීත ලියාගෙන තෝරලා තියෙනවා මම තෝරගත්තේ වෙන කාලයක් ඉඳ නෙමෙයි මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙනා මේ ගීතය පටිගත කළේ ගුවන්විදුලි සංස්ථාවේ නෙමෙයි වැහි පොද වැටෙන වෙලාවේ ඔබ වහන්සේත් එමෙතිමි මමත් එමෙතිමි අපි කට්ටිය ගිහිල්ලා මේ ගීතේ කියා ගන්න කෙනෙක් නැතුව හිටියා ඒතොර ළඟපාත හිටපු මේ පුහුණු කොට ආපු තරුණ ගෑනු රමෙක් තමයි මේ ගීතේ කියන්න පටන් ගත්තේ එදා ඔබ වහන්සේ දීපු මේ ගීතය අදත් මගේ හොඳම ගීතය හාමුදුරනේ Oh,
ගීතයක් ඇහුවේ? ඕ ගීත දැන් නම් ලියවෙන්නේ දැන් නම් ඉතින් ලියන්න ලියවෙන්න යන්නෙම වස් කවි. ගීතයක් හරි අමාරුවෙන් ගැට ගන්න හදන හරියන්නේම නෑ වස් කවියක්මයි ලියවෙන්නේ. ඒ තරම් පීඩනයක ඉන්නේ. මොකද මං ආදරය කළේ මගේ මව්බිමට. වෙන කිසි දෙයකට නෑ. බුදුදහම කියන්නේ සිංහල ජාතිය කියන්නේ ඒ ගහේ අතු. දෙමළ කියන්නේ ඒ ගහේ අතු. හින්දු කියන්නේ ඒ ගහේ අතු. ඉස්ලාම් කියන්නේ ඒ ගහේ අතු. මේ ගහේ කඳයි මුලයි රැක ගප්නිල්ලා. එක එකට මේක යොදවන්න දෙන්න එපා. මේක හැම තැනකම හැම බිම් අඟලකම අපේ විරුවන් ගෙලේ තියෙන්නේ. කඳුළු තියෙන්නේ, දහඩිය තියෙන්නේ. මොන තරම් දාස් ගානක් මං ඉරෑ. අද මේ කතාව මං වෙන පැත්තකට යන්න ගිහලා මේ ආවට පස්සේ පටන් ගත්තේ වෙන පැත්තක. කැපිටපොල මරන්න ලේස්තුනහම ඉරෑ මං ඒකත් කියවුවා. කැපිටපොල තමන්ගේ අර මොකද මොන තුප්පට්ටිය තුප්පට්ටිය ගල්වල ඒකනේ තීරේ. ඒක අතට අරන් මට දැන් තියෙන මෙච්චරයි. මීට වඩා දෙයක් මන් ළඟ නැහැ. මම ඒක දලදා වහන්සේට පූජා කරනවා කියලා. එහෙම කල්පනා කළා ඉනේ තිබුණු ධම්මපදයේ ගාතාවක් අරන් කියවනු. හඩුවෙන් ගැව්වම කැපුණු නේතලු විල්ලනේ. දෙපාරක් ගහලා තියෙනවා. ඒත් නෑ අපිට එවැනි ශ්‍රේෂ්ඨ විරුවෝ අපිට මේක පූජ කළා ලේවලින් පුරන් අපති මේ මොරටෝ පැත්ති මනුස්සෙක්නේ පේදිරිස් අපේ මිනිහෙක්නේ ධර්මපාලතුමත් එහෙම කෙනෙක්නේ මට සභාපතිතුමා මිගෙට්ටුවත් හාමුදුරුවෝ ගැන මම බොහොම ආදරය කරන චරිතය මේ කොළඹ බෝගහ පේන තියෙනම් පාරක මිගෙට්ටුවත් හාමුදුරුවෝ මතක් වෙන්නේ මට. උන්වහන්සේ තමයි බෝධි රෝපණය කළේ. පිටුකොටුව හන්දි, බොරැල්ල හන්දි, පුංචි බොරැල්ල හන්දි මේ බෝධින් වහන්සේලා උන්වහන්සේ තමයි රෝපණය කළා තියෙන්නේ. හරි දුකයි. නමුත් දැන් මේ නිදහස් උත්සවයක් වෙනවා. හොඳ උත්සවයක් කරයි මං හිතන්නේ. අනේ මේ විරුවන්ගේ රූප තියෙන උත්සවයක් කොහෙද තියෙන්නේ? මිගෙට්ටුවත් පුරන් අප්පලගේ ගොංගාලගොඩ බණ්ඩලගේ පේදිරිස්ලගේ එෆ්.ආර්.ගේ වලිසිංහ හරිචන්ද්‍ර ධර්මපාලතුමා ඊ.ඩබ්ලිව් පෙරේරා මේ වීරයෝ සිය දහස් ගානක් කොච්චර දුක් ඉඳලා තියෙනවද මේ වෙනුවෙන්? අඩුගානේ කොහෙවත් ඒ පින්තූරය ඇත්තේලා මලක් තියන්න පුරුදු කරලා තියෙනවද අපිට? නෑ ලෝකේ වෙන රටවල නිදහස් උත්සවයේ සමරනකොට මිනිස්සු මොන තරම් පිබිදෙනවද? මේ පිබිදෙන්නේ අතලොස්සක පිරිසක්. කොඩියක් අදාන්නේ. ඇයි? අන්න මං කිව්වර ඉන්දියාවේ නිදහස් සටන කරන වෙලාවෙත් ගාන්දිල නේරුල ඉස්සරහට ආවා. අපිට ආවේ සොලමන්ලා, රිචඩ්ලා, ජූනියර්ලා ඇවිල්ලා ඇවිල්ලා උන් තමයි බාරගත්තේ මේක. ඒව තමයි යන්නේ තව. ඒ නිසා අපි දැන් අපේ රටට අවශ්‍යයි චින්තන විප්ලවයක්. මානසික විප්ලවයක් අවශ්‍යයි මේ රටට. ඒ විප්ලවය එක ඇති කරන්න පුළුවන් පිරිසක් මේ රට බාරගන්න ඕන. මිරට දෙන්න ඕන. මේ දවස්වල හැම කෙනෙක්ම මගේ පන්සලට එනවා. හැම පක්ෂයක්ම මේනකොට ඇවිල්ලා ඉවරයි. මාත් හොඳට දෙහි කපනවා. මොකද මට ලබා ගන්න දෙයක් නැහැ. මං ඔය එකෙක් ගෙව්වත් ගිලන්පස කෝප්පයක්වත් වළඳලා නැහැ. මට ඒ අභිමානෙ තියෙනවනේ. ඒ අභිමානෙ තියෙනවා. අපෝ නැහැ. දැකලා තියෙන බලලා කිති ගෙදරක ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ ගෙවල් වල මං läගලා ඉන්නවා. ඔෆිස් එකකට යනවා. ඔෆිස් එකක් හිටියෙන්නේ මෙතෙන්ට විතරයිද? ඒකිට අර ගෙදර වගේ පුරුද්දක් තිබුණා මෙතෙන්ටත් හෙවණුණානේ ඒකයි. මෙතනත් ඒ කාලේ විනාශ වෙන්න යනකොට බැහැලා බේරගත්ත බණ්ඩාරනායක මෙතනට පින් සිද්ධ වෙන්නේ. එතුමිය තමයි ඒක හිනහවිවි මට කිව්වේ කියපු ඒ මතකයි. පොඩි ආර දැන් ඒක විතර පොඩි ආර ස්ට්‍රයික් කරවල තියෙන කියා.
අපි එහෙම වැඩ කරා අපි ඒ කාටවත් අනාදරයකට නෙවෙයි අපි මේ කතා කරන්නේ අවංකවම මේ රටට ආදරය නිසා මේ කිසිම ආයතනික අපේ ගැටුමක් නෑ දැන් මෙච්චරයි දැන් අපට ඉතුරු ඒකයි මම මේ කියන්නේ මේ රට විතර මේක 30,000ක් ජීවිත පූජ කළා මෑතෙවුගේ අපේ අස්පන අපිට බේරගත්ත රටක් 17,000ක් සදාකාලික අබ්බගාති බවට අදත් ඉන්න රටක් මේ රට අපිට දෙන්න ඒ ජීවිත පූජ කළා ඒ මිනිස්සුන්ට මගේ නයි මන්නම් හුඟක් ගෙව්වා අපි තව ගීතයක් අහමු මම ලියපුම ඒකත් එක්ක ඔව් වික්ටර් රත්නායක කියලා තියෙන්නේ හාමුදුරනේ මේ ගීතය මං හිතුවා මේ මේකෙන් පේනවා මේ බෞද්ධ හැදියාව බෞද්ධ සංස්කෘතිය අපේකම අතක බෞද්ධයාගේ තියෙන අහිංසකකම හාමුදුරනේ මේ අහිංසක මිනිස්සුනේ බෞද්ධය කියලා කියන්නේ මේ අහිංසකම හොඳින්ම මතු වෙනවා මේ ගීතෙන් ඔබ වහන්සේ රචනා කළ අපට එපා පිළිගන්න නිදහසුස්සවේ සමග අපි කතා කරේ අනිද නිදහසුස්සවේ 76 වෙනි නිදහසුස්සවේ අපි අදිෂ්ඨාන කරමු පූර්ණ නිදහසක් ඇති අභිමානෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපි හදමු කියලා කොඩි ගහයන් 2500 වසරක පිරිසිදු ඔප්පුවක් 2500 වසරක මෞබිම එක්සත් කළ රාජාවලියක් විහාර මහත්
හැම විම් අංග